studio එකට ඇවිල්ලා තිනවා චූටි කොළපැතියේ. චූටි බග් පැතෝ චූටි 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 බූතා. අම්මගේ වගේ කියලා බලන්න. ඔව් නේ අම්මි හරි ඉන්න අම්මි. අපිට කියන්න ගා කි මෙයාගේ නම චුට්ටා. තියොන් තියොන්. 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 මගේ පුතාගේ නම තියොන්. අයි මොන? මේ දැන් වයස කීයද? දැන් එන මාසේ පළවෙනිදට 2යි. හරි දැන් අපේ බලාගෙන ඉන්න කටිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි දැන් මුතු අක්ක මේ කොණ්ඩේ වවලා තියෙන්නේ කියලා දරුවෝ. අපිට කියන්නේ ඒකට උත්තරයක් නෑ. ඇත්තටම අපි දන්නේ නෑ කොණ්ඩේ කපන්න ඕන කාලයත්, ඒ කියන්නේ මුලදී කපන්න ඕනලු. කතා කරන්න එනකොට කපන්න හොඳ නෑ කියලා කියනවා. ඉතින් අපි අර වැඩිහිටිය කියන දේත් පොඩ්ඩක් අහන්න ඕනේ නේ. හොඳ නෑනේ. ඔව් ඒක නේ කැපුවේ නෑ. කැපුවේ නෑ. දැන් අවුරුදු දෙකක් වෙනවා. ලස්සනයි අනේ කොණ්ඩේ. මේ මගේ කොණ්ඩේ. මගේ පුංචි කාලේ කොණ්ඩේ තියෙන්නේ. පොඩි කාලේ කොණ්ඩේ නේ. යා සින්දු වලට හරි ආසයි. මං දැක්ක නටනවා. ඔව්. සින්දු වලට නටනවා. සින්දු නැවතුත් අවුල් වෙනවා. ආ ෆස්ට් ටයිම් තමයි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකකට ආවේ නේ. ඔව්. මෙයා බඩේදී තව සින්දු කිව්වනේ නේ. හ්ම්. නටුවා කියලා. නටුවා. කොල්ල මේ පැත්තේ වෙලා ලස්සන හැන්සම් කොල්ලෝ පස් දෙනෙක් ඉන්නවා. බඩල එක පන්නේ මෙහෙම කරලා. මරු වේග අනිත් පැතල ගත්තා. අම්මට අම්මට තමයි ආදරෙන් බලාගෙන ඉන්නේ නේ. තාත්තට ආදරෙන් මන්දක තාත්තා බදාගෙන ඉන්නේ. නෑ නෑ මට වඩා එයා එයා එක තමයි. මොකද තාත්තත් එක්ක. ඔය එයා හැමතැනම එක්කන් යනවනේ එළියට උනත්. එයාට හොඳට මේ නිශාන්ත වඩා ගත්ත හොඳට බීම එක පේනවා. ඒකට ආස. අම්මා වඩා ගතෝනේ මේ හරි වගේ පේනවා. දැන් ඇත්තටම නිශාන්ත අයියා වගේද මුතු අක්කි වගේද බබා? පුංචි කාලේ මං මං වගේ කියලා හැමෝම කිව්වා. දැන් නෝ